වටිනාකම තමයි මේක සිද්ධ වෙන්නේ ජූලි 31 බලපෑමක් වෙන්න පුළුවන් මේ දිනවල එච්චර දුරට දියුණු වෙන්නත් යම්කිසි සිදුවීමක් හේතු වෙන්න පුළුවන් විවිධ ලග්න හිමියන්ට මේ දවසට තවත් විශේෂ ග්‍රහ ගෝචරයක් සිද්ධ වෙනවා ඒක තියෙනවා අගෝස්තු 26 වෙනකම් සමහරුන්ට ඉතාමත්ම සුබයි සිතූ පැතූ සම්පත් ලැබෙන සාර්ථක නොවෙච්ච දේවල් සාර්ථක වෙන අවස්ථාවක් සමහරක් ලග්න හිමියන්ට විශේෂ ප්‍රතිඵල ලබන ලග්න හිමියන් කවුද කියලා අගෝස්තු 26 වෙනතුරු අයිබෝවන් අදත් අපි විශ්වකර්ම තුලින් ඔබව මුණ ගැසෙනවා විශේෂයෙන්ම දැනුවත් විය යුතු ග්‍රහ සංයෝගයක් ගැන කතා කරන්න. ඉතින් මේකේ වටිනාකම තමයි මේක සිද්ධ වෙන්නේ ජූලි 31 උදේ 4:16ට මේකේ වටිනාකම තමයි සාමාන්‍යයෙන් මේ දිනයේ මීට පෙරහා පසු දිනවලත් මේ දෙදෙනාගේ අංශක වශයෙන් සමීප වීම සිද්ධ වීම නිසා බලපෑමක් වෙන්න පුළුවන් තමන්ට යම්කිසි මේ ලෝකය පිළිබඳව අවබෝධයක් ලැබෙන විදියට කටයුතු සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන් ආසම කරන දෙයක් අපි හිතමු බොහොම පණ වගේ රැකපු දෙයක් තමන්ගේ ෆෝන් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් වටිනා රත්රං ආභරණයක් වෙන්න පුළුවන් මේ දිනවල සමහරක් වෙලාවට අස්ථානගත වීමක් වෙන්න පුළුවන් ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන් නැත්තට නැති වෙනෝ නෙමෙයි ඔබට යම්කිසි හිතට සංඥාවක් දෙනවා මේ ලෝක ස්වභාවය වෙනස් වෙන බව නැති වෙන බව ඒ වගේම ඔබ බොහොම බැඳීමෙන් ලැබඳි භාවයෙන් සිටපු කෙනෙක් මේ දිනේ ඔබගෙන් අමනාපයක් වෙලා ඈත් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන් හොඳම යාළුවා වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන් ඒ වගේම ඔබට අම්මා තාත්තා යම්කිසි හිතරිදෙන වචනයක් කිව්වා වෙන්න පුළුවන්. ඉතින් ඔබට එතෙන්දි තේරුම් යනවා මේ කොච්චර දෙනෝදාහක් හිටියත් යම්කිසි මේ තමන්ගේ මේ තමන් කියන කෙනා නේද අන්තිමට පවතින්නේ. තවත් හිත දියුණු කරගෙන ගියොත් තවත් දේවල් තේරෙයි මේක කෙනෙකුත් නෑ මේ ගමන් කරන චෛතසික පරම්පරාවක් කියලා. ඉතින් එච්චර දුරට දියුණු වෙන්නත් මෙදා යම්කිසි සිදුවීමක් හේතු වෙන්න පුළුවන්. ලෞකික මට්ටමෙන් ලෝකයේ වෙනස් වෙන නැතිවන අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නත් තමන් පමණයි සිටින්නේ මේ සියලු වස්තු බැඳීම් නැති වෙන සුළුයි වෙනස් වෙන සුළුයි ඒ වගේම එතනින් එහාට හිත දියුණු කරන කෙනෙකුට මේ පුද්ගලයෙක් නෙමෙයි යම්කිසි චිත්ත චෛතසික සන්තතියක් ගමන් කරනවා නිමාවක් නොවන ගමනක ඊට එතනින් එහාට තේරුම් ගත්ත කෙනෙකුටත් අවස්ථාව තියෙනවා මේ දිනේ යම්කිසි මානසික පරිණතියක් ඇති කරගන්න ඉතින් අපි බලමු මේ පුද්ගලයින්ට විවිධ ලග්න හිමියන්ට මේ අනිත්‍ය ස්වභාවය දැනෙන්නේ මොන අංශයෙන්ද කියන එක. එතකොට ඔබට වඩාත් පහසුයි මේ දවසට මූණ දෙන්න සහ මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න මේ අපි කතා කරන එකත් ආධාරකයක් කරගන්න. ඒ වගේම ඔබ දැනගන්න ඕනේ තවත් විශේෂ ග්‍රහ ගෝචරයක් සිද්ධ වෙනවා ජූලි 12 කුජ වෘෂභ රාශියට පැමිණීමක් සිද්ධ වෙනවා ඒක තියෙනවා අගෝස්තු 26 වෙනකම්. එතකොට මේකත් ඉතාමත් වටිනා සංයෝගයක්. සමහරුන්ට ඉතාමත්ම සුබයි.
විශේෂයෙන්ම මේ ජූලි 12 කුජ වෘෂභයට පැමිණීම අගෝස්තු 26 වනතෙක් සිටීම කටක ලග්නයට සහ මීන ලග්නයට ධර්ම කර්මාධිපති යෝගය උදා කරනවා. 9 10 අධිපතින් එකතු වෙලා එක් ස්ථානයක සිටීම. ඉතින් ඔබට බොහොම සිතූ පැතු සම්පත් ලැබෙන සිතන අරමුණ ඉෂ්ට වෙන මෙච්චර කල් සාර්ථක නොවෙච්ච දේවල් සාර්ථක වෙන අවස්ථාවක් උදා වෙනවා. විශේෂයෙන්ම කටක මීන ලග්න හිමියන්ට. ඉතින් අනිත් අයටත් අපි දැන් කතා කරමු. එච්චරම විශිෂ්ට ප්‍රතිඵල නැතත් යම් මට්ටමකින් සාධනීය ප්‍රතිඵල ඇති වෙනවා මේ ජූලි 12යි අගෝස්තු 26යි අතර කුජ වෘෂභ රාශිගත වීම හරහා. මොකද මේ ජූලි 12 සිට අගෝස්තු 26 වන තුරුම අංශක වශයෙන් සමීපභාවයක් තියෙනවා කුජගේ සහ ගුරුගේ. කියන්නේ සංයෝග ස්වභාවයක්. කුජ ගුරු සංයෝගය ඉතාමත් වටිනා සංයෝගයක්. ශක්තිමත්භාවයේ චුට්ටක් අඩු වුණත් ඉන්න රාශිය අනුව මේකේ ප්‍රතිඵල පැමිණීමක් තියෙනවා විශේෂයෙන්ම සමහරක් ලග්න හිමියන්ට. ඉතින් අපි බලමු ගුරු චන්ද්‍ර සංයෝගය ඇසුරු කරගෙන ලෞකික වශයෙන් ලෝකයේ මේ දකින සෑම දෙයක්ම නැති වෙන වෙනස් වෙන බව කුමන අංශවලින්ද විවිධ ලග්න හිමියන්ට අත්විඳින්න සිද්ධ වෙන්නේ සහ මේ කුජ ගුරු සංයෝගයේ විශේෂ ප්‍රතිඵල ලබන ලග්න හිමියන් කවුද කියලා අගෝස්තු 26 වන තුරු. ඉතින් මේෂ ලග්නය ඔබට විශේෂයෙන්ම ඔබගේ නිදහස් මතය ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඔබට යම්කිසි ප්‍රශ්න ටිකක් ඇති වෙන්න පුළුවන් ඔබගේ නොකිව යුතු කතා කීම නිසා. විශේෂයෙන්ම මේක දේශපාලන ය කරන අයට වැදගත් දැනුවත් වෙන එක. ඔබගේ කටම ඔබට ඔබ හිමි ස්ථානය අහිමි කරලා පහතට හෙලන්න සමත් වෙයි. මේකෙන්ද ඔබ අදහස් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා කීප සැරයක් හිතන්න මේ ජූලි 31 තියෙන යම් ග්‍රහ සංයෝගයක් ඇසුරෙන් නිරූපණය වන දේ නිසා. ඒ වගේම ඔබට මේ ජූලි 12යි අගෝස්තු 26යි අතර ඇතිවන එක ඒ තියෙන කුජ ගුරු සංයෝගය ඔබට විශේෂ සුභඵල හිමි කරලා දෙනවා. ඔබට ඔබගේ වෙහෙසෙන් මුදල් උපයලා තැම්පත් කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ කියන්නේ ඔබගේ තැම්පත් ධනය වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ තත්වය තුල. ඒ කියන්නේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරද්දී බොහොම කල්පනාවෙන් කරන්න. ඒ කාලය තුල තවත් ඔබට ලැබෙන වරප්‍රසාදයක් තමයි තැම්පත් ධනය වර්ධනය වන එක. වෘෂභ ලග්නය ඔබට යම්කිසි කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි මේක මේ අකුසල කර්ම විපාකයක් විදියට නෙමෙයි කතා කරන්නේ. මොකක් හරි කලකිරීමක් ඇති වෙන්න හේතුව ඔබට මේ ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න. දැන් අපි දන්නවා පටාචාරාවකේ දරු මේ මේකෙන් අදහස් කරන්නේ දරුව ස්වාමි පුරුෂයා නැති වෙන එක නෙමෙයි. මම මේ උදාහරණයක් කියන්නේ පටාචාරාවගේ දරු දෙන්නා සහ ස්වාමි පුරුෂයා නැතිවීම යම්කිසි අකුසල කර්ම විපාකයක් තමයි. ඒ කියන්නේ වියෝග දුකක්. නමුත් අපි සමස්තය ගත්තොත් අවුරුදු කෝටි ගානකට පෙර රහත් වීමට අදිෂ්ඨාන කරගත්ත ප්‍රාර්ථනාවක් පාරමී ශක්තිය සම්පූර්ණ වෙලා සඵල වීමක්. ඒක නිසා ඒකට මාර්ගයේ සැලසුනේ දරු දෙදෙනා සහ ස්වාමි පුරුෂයාගේ නැතිවීම හරහා. ඉතින් අපිට මේක මේ සමාන කරන්න පුළුවන් අර ගංගා ජලය සාගරයට එකතු වුණාම ගංගා ජලය කියන එක අපිට හොයන්න බෑ. එයා දුර්වලභාවයට පත් වෙනවා, සාගර ජලය බලවත්භාවයට පත් වෙනවා. ඉතින් වියෝග දුක යම් කිසි අකුසල කර්ම විපාකයක් වුණාට සාගර ජලය වගේ බලවත් වෙලා තිබ්බේ පාරමී පූර්ණය වෙලා
ලැබෙන මාර්ගඵලය. අර මිරිදිය ජලය වගේ යම්කිසි අකුසල කර්ම විපාක කොටසකුත් තිබ්බා. ඉතින් ඒක නිසා අපිට ඒක හඳුන්වන්න බෑ ප්‍රබල අකුසල කර්ම විපාකයක් හින්දා මේ දරු දෙදෙනා ස්වාමි පුරුෂයන් නැති වුණා කියලා. පෙර අදිෂ්ඨාන කරපු උත්තරීතරම තත්වයට කිසිදු භවයක වියෝග දුකක් නොදැනෙන ශ්‍රේෂ්ඨ තත්වයට පත් වුණා. මේ භවයේ වුණාට නැවතත් කිසිම භවයක එහෙම වියෝග දුකක්, මරණ දුකක්, ලෙඩවීමේ දුකක්, ජරාවට පත්වීමේ දුකක්, සමීපයින්ගෙන් වියෝග වීමේ දුකක්, කිසිම දෙයක් නොලැබෙන උතුම්ම තත්වයට පත් වුණා. ඉතින් ඒ වගේ තමයි කලකිරීමක් ඇති වෙන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ට මේ ජූලි 31 සහ ඒ ආසන්න දිනවල. එකෙන් අදහස් කරන්නේ ඔබට මේ නරකක් අකුසල කර්ම විපාකයක් නෙමෙයි, ඔබට මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට අවස්ථාවක් උදා කිරීම. ඒ අතරේ අගෝස්තු 26 වන තුරු ඔබට තිබෙන කුජගුරු සංයෝගය ශක්තිමත් භාවයක් ගෙනල්ලා දෙනවා. ඔබට අර වගේ ප්‍රශ්නයක් ඇති වුණා වුණත් යම්කිසි කලකිරීමක් හොඳට නැගී හිටින්න, තමන්ගේ ක්‍රියාකාරකම් වලින් ඉදිරියට ගිහිල්ලා ශක්තිමත් භාවයෙන් ජීවිතය ජයගන්න, ඒ වගේම ඔබගේ ඔබ සමහර වෙලාවට නීතිය වෛද්‍ය විද්‍යාව හදාරනවා නම් එහෙම ඒකෙන් උපරිම සාර්ථක ප්‍රතිඵල ලැබගන්න, ඒ සඳහා අවස්ථාවල් උදා වෙන්න, ඒ වගේම සාමාන්‍ය දැනීම, පඬිතකම වගේ දේවල් වලින් ඔබ ඉදිරියටම, ඔබ දැන් මේ ගමන් කරන ක්ෂේත්‍රය හරහා ඉදිරියටම යන්න, ඒ වගේ ඔබට විශේෂ සුභඵල අත්වීමකුත් තියෙනවා. මිතුන ලග්නය ඔබට මේ දිනවල විශේෂයෙන්ම 31 සහ ආසන්න දිනවල මුදල් අපහසුතා එන්න පුළුවන්. ඒ වගේම ඔබට රහස් ගමනක් නිසා යම්කිසි කලකිරීමක්, කම්පනයක් ඇති වෙන්න පුළුවන්, ගැටලුවක් ඇති වෙලා. ඉතින් ඔබ ඒක නොකර ඉන්න, එතකොට ඔබට ගැටලු කම්පන ඇති වෙන එකක් නැහැ. ඔබ දැනුවත්භාවයෙන් ඒකෙන් මිදුනහම ඉතින් ඔබට මේ කුජ ගුරු සංයෝගය බොහොම ශක්තිමත් භාවයක් ගෙනල්ලා දෙනවා. සමහරක් වෙලාවට ඔබගේ අතින් සිද්ධ වෙන තියෙන සමාජ සේවය වෙනදාටත් වැඩිය ශක්තිමත් ලෙස සිද්ධ කරන්න ඔබට ජනතාවගේ සහයෝගය, මුදල් අතින් ශක්තිමත් භාවයන් වගේ දේවල් ලැබෙනවා. ඔබ අසරණ සරණ සේවයේ යෙදෙන කෙනෙක් නම් ඒ කටයුතු සිද්ධ කරන්න ඔබට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. ඇත්තටම දේශපාලනයේ යෙදෙන කෙනෙක් නම් ඔබට මේ ජනතා ආකර්ෂණය දිනා ගන්න ඔබගේ ඒ බොහොම බුද්ධිමත් වචන, ඒ වගේම ඔබගේ ඒ ක්‍රියාකාරකම් යහපත් මිනිස්සුයෝ අඳුනා ගන්නවා ඔබගේ ස්වභාවය සැබෑ පිරිසුදු චේතනාවෙන් සිදු කිරීමේ සහ ඔබගේ ඒ දැන් පිරිසුදු චේතනාවෙන් සිද්ධ කරත් සමහර කට්ටිය ඒක වරදව වටහා ගන්නවා. නමුත් ඔබට මේ දිනවල අවස්ථාවක් සැලසෙනවා ඔබ පිරිසුදු චේතනාවෙන් යම් කාර්යයක් ඉටු කරන කෙනෙක් නම් ඔබගේ ස්වභාවය මිනිස්සු නිවැරදි ලෙස වටහා ගැනීමට. මිතුන ලග්න හිමියන් කටක ලග්නය ඔබට විශේෂ සුභඵල මෙතෙන්දී අත් වෙනවා. මොකද ගුරු චන්ද්‍ර සංයෝගයේ අභිභව ඔබට ජූලි 12 ඉඳන් අගෝස්තු 26 වෙනකන් කුජ ගුරු සංයෝගේ ධර්ම කර්මාධිපති යෝගේ උදා කරමින් ඔබ මොකද්ද බලාපොරොත්තු වුනේ මෙච්චර කල්? යම්කිසි ජයග්‍රහණ, යම්කිසි දේවල් ලබා ගැනීම, එහෙම නැත්නම් විවිධ අංශයන් වලින් සාර්ථක වීම, අවිවාහකයට විවාහ සිදුවීම, ඒ වගේම ඔබගේ කඩාකප්පල් වෙච්ච අධ්‍යාපනය නැවත සකස් කර ගැනීම, විදේශ ගමන් සාර්ථක කර ගැනීම, සියල්ලම ඔබට හිමි වෙන කාලයක් තමයි අගෝස්තු 26 වෙනකන් කාලය. ඒක පටන් ගන්නෙ ඔබට ජූලි 12. මේ ජූලි 31 තියෙන සංයෝගයට වැඩිය ඔබට විශාල සුභඵල දෙන ප්‍රතිඵල
ඇති වෙනවා කටක ලග්න හිමියන්ට අගෝස්තු 26 තෙක් බය නැතුව ඕනම දෙයක් ආරම්භ කරන්න අත ගහන්න ව්‍යාපාරයක් වෙන්න පුළුවන් කර්මාන්තයක් වෙන්න පුළුවන් අලුත් වැඩක් වෙන්න පුළුවන් නව නිවාසයක් හැදීම වෙන්න පුළුවන් ඒකේ අතිසාර්ථකභාවය කටක ලග්න හිමියන්ට මේ අගෝස්තු 26 තෙක් ලැබීම සිද්ධ වෙනවා සිංහ ලග්නය ඔබටත් ඉතාමත්ම සුබයි ඔබටත් ප්‍රබල ලෙසම ක්‍රියාත්මක වෙන්නේ මේ අගෝස්තු 26 වෙනකන් පවතින කුජගුරු සංයෝගය ඔබගේ ඔබ ව්‍යාපාරයක් කර්මාන්තයක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් පොළව ඇසුරු කරගෙන ඛනිජ කියන දේ ජීවනෝපාය කරගෙන ඉන්න කෙනෙක් නම් මැණික් ලැබීම් ඒ වගේම මිනිරන් කර්මාන්තයේ දෙන කෙනෙක් නම් ඒ හරහා විශේෂ සාර්ථක වීම් කෘෂි කර්මාන්තයේ යෙදෙන කෙනෙක් නම් භෝග වගාවේ යෙදෙන කෙනෙක් නම් විශාල තමන්ට වෙනදාට වඩා නොලැබුණු ලෙස ආදායම් ලැබීම් සිද්ධ වෙන්න පුළුවන් උසස් වීමක් බලාපොරොත්තුෙන් හිටියනම් රැකියාවේ උසස් වීමක් ලැබෙන්න පුළුවන් ඒ වගේම රැකියාවක් නැතුව බලාගෙන හිටියනම් නව රැකියාවක් ලැබෙන්න පුළුවන් ඒ වගේම ඔබගේ පියා යම් කිසි අපහසුතාවයක් තිබ්බනම් හෝ පියා නිසා තමන්ගේ මානසික අසහනකාරී තත්ත්වයක් තිබ්බනම් ඒවා සහනදායී විදියට යහපත් ආකාරයට වෙනස් වෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න තිබ්බනම් ඒ සෞඛ්‍ය ප්‍රශ්න විසඳිලා යහපත උදා වෙන්න පුළුවන් මේ ප්‍රතිඵල ටික ගන්න ඔබ වර්තමාන කුසලය බලවත් කරගන්න එතකොට තමයි මේවා ඉතාමත් ශක්තිමත් ලෙස තමන්ට ප්‍රතිඵලදායක වෙන්නේ කන්‍යා ලග්නය ඔබට තියෙන ප්‍රශ්නය තමයි ඔබ ආගමට විරුද්ධ මත දැරීම නිසා ඔබ විශාල ප්‍රශ්නයකට මැදිහත් වෙන්න පුළුවන්. තමන්ගේ අදහන ධර්මයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ආගමකට වෙන්න පුළුවන්. ඔබ ඊට විරුද්ධව කතා කිරීම නිසා විශාල විරෝධය ඔබට පැමිණෙන්න පුළුවන් විශේෂයෙන්ම දේශපාලනයේ යෙදෙන කෙනෙක් නම් ඒක පිළිබඳව දැනුවත් වෙන්න ඔබට පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්න අවස්ථාව සැලසෙයි දේශපාලනයේ නොයෙදෙන සාමාන්‍ය අයට වන්දනා ගමන් යන්න ඒ වගේම භාවනා කටයුතු සඳහා මුල පුරන්න ලෝකෝත්තර මාර්ගයකට යාමට සිතා සිටින කෙනෙක් නම් ඒ සඳහා නිසි ගුරුවරු මුණ ගැහෙන්න කන්‍යා ලග්න හිමියන්ට සිද්ධ වෙනවා මේ කාලය තුල. ඉතින් ඔබට ඒක විශේෂ වරප්‍රසාදයක්. ඒක තේරුම් අරගෙන ඒකට අනුව වැඩ කරන්න. මොකද ඔබට මුණ ගැසීම සිද්ධ වෙන්නේම ඔබට මේ මුණ ගැසීම සිද්ධ වෙන්නේම මේ ප්‍රතිඵල මේ සංයෝග නිරූපණය හරහා. ඉතින් ඒක නිසා ඔබ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. තුලා ලග්නය ඔබ දැනගන්න විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. මුදල් නාස්ති වෙන්න පුළුවන්. රක්ත වාතය වගේ අසනීප වලට ගොදුරු වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ මානසික ආතතිය කියන තත්ත්ව නිසා. මානසික ආතතිය කියන තත්ත්වය නිසා කායික රෝග ඇති වෙන්න පුළුවන්. මනස කියන එකෙන් ලෙඩ රෝග බොහොමයක් ඇති කරන්න පුළුවන් බව දැන් අද දවසේ අලුත්ම විද්‍යාත්මක පර්යේෂණවල දත්ත අනුව සොයාගෙන තියෙනවා. ප්‍රධානම කාරණය මනස 80%ක් කායික රෝගවලට. ඉතින් මේ තුලා ලග්නයට යම්කිසි සල්ලි නාස්ති වීමක් වැයවීමක් නිසා යම්කිසි හිතට ඇතිවෙන පීඩනයක් ඔබගේ රෝග නැති රෝග ඇතිවීමක් ඇති රෝග වර්ධනය වීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒකෙන් හින්දා ඔබගේ මනස සකස් කරගන්න ධර්මයට යොමුවන්න ඔබට මේ අවස්ථාව ලැබුණා ලෝකයේ වෙනස් වෙන ස්වභාවය තේරුම් ගන්න ඒක උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න. උච්චික ලග්නය ඔබට යම් යම්
ප්‍රශ්න ඇති වුණත් ඔබගේ පසුනොබසින ගතිය මේ අගෝස්තු 26 වන තෙක් ක්‍රියාත්මක වෙනවා දැඩි ලෙස. කියන්නේ ඔබට ලොකු අයෝමය ශක්තියක් හිතට ලැබෙනවා. මෙච්චර කල් නැති මම මේ අරමුණ ජය ගන්න ඕනේ, මම මේ ඉලක්කයට ගමන් කරන්න ඕනේ කියලා ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ නෑ. ඔබට යම්කිසි ප්‍රශ්නගත තත්ත්ව වෙන්න පුළුවන් ජූලි 31. නමුත් මේ අගෝස්තු 26 තෙක් ක්‍රියාත්මක වෙන කුජගුරු සංයෝගය ඔබට මේ ප්‍රශ්න තුලින් හිතට විශාල පන්නරයක් ලබා දෙනවා. මම මේ වගේ කතා අහන්නේ මම මේ තත්ත්වයේ ඉන්න නිසා, ඒකෙන්ද මම ඉතාමත් ශක්තිමත් ලෙස ජීවිතේ ජය ගන්නවා කියලා. කතාව ඇති වෙන්නේ ගෘහ ජීවිතය තුලින්, පවුල් ජීවිතය තුලින්. හෝ ඔබ කෙනෙක් එක්ක ව්‍යාපාරයක් සම්බන්ධ වෙලා කරනවා නම් හවුල්කරුවෙක් විදියට. ඉතින් ඔබට යම් කිසි හිතට පීඩා ඇති වෙන වචන වලට ලක් වෙන්න පුළුවන්. ඔබගේ තියෙන අඩුපාඩු ගැන කියලා ඔබ එතනින් විශාල ශක්තියක් හිතට ගන්නවා. මම මේක ජය ගන්න ඕනේ මේ වචන මට අහන්න සිද්ධ වෙච්ච නිසා කියලා. ඉතින් ඔබගේ මානසික ශක්තිය ඉතාමත්ම ප්‍රබල ලෙස වැඩි වෙන කාලයක් තමයි මේ අගෝස්තු 26. සහ ඔබට පරිභව කරන පුද්ගලයන් වැඩිපුර මුණ ගැසෙන කාලයක් වෙන්නත් පුළුවන් ජූලි මාසේ අග. ඉතින් ඒ වචනවලින් ඔබ පන්නරය ගන්නවා ශක්තිමත් ලෙස ජීවිතය ජයග්‍රහණය කරන්න. ඔබට සුබයි ඒක. ධනු ලග්නයේ ඔබට ඉතාමත්ම සුබයි මේ ගුරු චන්ද්‍ර සංයෝගයට වඩා ඔබට විශේෂ සුබඵල උදා කරනවා අගෝස්තු 26 වෙනකන් තියෙන කුජ ගුරු සංයෝගය. ඔබගේ සතුරන් මර්ධනය වෙනවා, සතුරු බලය අඩු වෙනවා, ශරීර ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගැටලුවක් තිබ්බනම් ඒක විසඳෙනවා, නිරෝගීභාවය ලැබෙනවා. නැන්දම්ම එක්ක ප්‍රශ්නයක් තිබ්බනම් ඒක විසඳෙනවා, සමතයකටපත් වෙනවා. නැන්දම්ම එක්ක සහයෝගයෙන් සමගියෙන් වැඩ කරන්න වාතාවරණය සකස් වෙනවා. ඉතින් ඔබට ඉතාමත්ම සුබයි ඉන්න සතුරෝ නැති වෙලා, සතුරෝ මර්ධනය වෙලා ඔබ සමග සතුරුකමක් නැති විදියට නැවතත් එකතු වෙලා ඔබගේ ගමනට ශක්තියක් එන විදියට තමයි වැඩ සිද්ධ වෙන්නේ මේ අගෝස්තු 26 වෙනකම්. මකර ලග්නය විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ඔබගේ අදහස විදියට දරුවන්ට වැඩ කරන්න කියලා දරුවෙක්ක ඔබ ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කියනවා මේ ඔබගේ මතයට දරුව වැඩ කළ යුතුයි කියලා. ඉතින් ඒක නිසා ඔබ දැනුවත් වෙන්න මේ කාලය තුල ඒ විදියට වැඩ නොකර ඉන්න. ඒ වගේම පෙම්වතුන් පෙම්වතියන් අතරත් ඕනවාට වැඩිය නීති රීති දැමීම නිසා, එහෙම නැත්නම් කෙනෙක් දැඩි ලෙස නිදහස් විදියට කටයුතු කරන නිසා, අනිත් කෙනා ගැන නොසිතා නිදහස් ලෙස ඉතාමත් වගකීම් විරහිතව කටයුතු කරන නිසා මේ පෙම්වතා සහ පෙම්වතිය අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, විශේෂයෙන්ම මේ ජූලි මාසේ අග කාලය තුල. ඉතින් ඔබ තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඉතින් ඔබ දැනගන්න ඕනේ තනි කඩව ඉන්න කාලයේ තිබ්බ නිදහස් ඒ විදියටම භුක්ති විඳින්න බැරි බව. එහෙම අවශ්‍ය නම් ඔබ එහෙම සම්බන්ධ ගොඩනගා ගන්නේ නැතුව තනිවම සිටීම යෝග්‍යයි. ඉතින් ඒ කාරණේ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නිදහසේ වැඩි කිරීම සහ ඒ කියන්නේ අනිත් කෙනාව ගණන් නොගැනීම. ඒක පිළිබඳ දැනුවත් වෙන්න කුම්භ ලග්නය විශේෂ සුබඵල ඇති වෙනවා. නමුත් ඔබගේ මුදල් නාස්තියක් වෙන්න පුළුවන්. ඒ වගේම දේපල නිවාස ඉඩකඩ පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අම්මත් සම්බන්ධ වෙන විදියට. ඒ වගේම ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් හෝ ඔබ ළඟ වාහනයක් දැනට තියෙනවා නම් ඒ සම්බන්ධ මුදල් වැයවීම, ඒ කියන්නේ නැවත සකස් කිරීම සඳහා ඒ වැ යම්කිසි දෝෂ ඇති වෙලා
එහෙම නැත්නම් වාහනයක් ගැනීම සඳහා මුදල් වැය වෙන්න. නමුත් මුදල් වැය කරත් ඔබට හිතේ හැටියට හිත සතුටු වෙන විදියට නෙමෙයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. ඒ විදියට මුදල් නාස්තියක් වෙන්න පුළුවන්. ඉතින් මුදල් නාස්තියක් වුණොත් ඔබ ඒ ගැන වැඩි කම්පා වෙන්න එපා. මේක අහම්බයක් නොවන නිසා ඔබ විශේෂයෙන් මෙතන දැනුවත් වෙන්න ඕනේ කාරණය. අම්මත් සම්බන්ධ වෙලා ප්‍රශ්න ඇති වෙන නිසා ඔබ තේරුම් ගන්න ඒ එතෙන්දී ඔබට ඇති වෙන අකුසල කර්ම ශක්තිය ඇති වෙන්නේ නැති විදියට වැඩ කරන්න, අම්මා එක්ක ගැටෙන්නේ නැතිව. ඉතින් ඔබගේ කලකිරීම කියන දේ ඇති වෙන්න පුළුවන් ඔය කාරණා ඇසුරු කරගෙන. මව, නිවාස, දේපල, ඉඩකඩම් ඇසුරු කරගෙන. ඉතින් එතෙන්දී ඔබට සංඥාවකුත් වෙයි මේ ලෝකේ අපිට කියලා අයිති කරගන්න පුළුවන් සදාකාලික දෙයක් නැති බව. අන්න ඒ සංඥාව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් මේ කාරණා තුලින්. මීන ලග්නේ ඔබට විශේෂ සුභඵල ඇති කරනවා මේ ගුරුචන්ද්‍ර සංයෝගයේ අභිභව අගෝස්තු 26 තෙක් කාලයේ කුජගුරු සංයෝගය ධර්ම කර්මාධිපති යෝගය ක්‍රියාත්මක වෙනවා. ඔබට විශේෂ උදව් උපකාර ලැබෙනවා ඔබට සහෝදර සහෝදරියන්ගෙන් ඔබගේ දියුණුව සඳහා. ඒ වගේම ඔවුන්ගේ දේපල වගේ දේවල් පවරා දීම් සිද්ධ වෙන්න පුළුවන් ඔබට. අසල්වාසියන්ගෙන් උදව් උපකාර විශේෂ වශයෙන් ලැබෙනවා, තිබ්බ අමනාපකම් නැති වෙනවා. ඒ වගේම ඔබ පොත් ලියන කෙනෙක් නම්, ලේඛකයෙක් නම් ඔබට විශාල සාර්ථක වීම, ජයග්‍රහණ, ඒ හරහා ආදායම් වැඩි වීම සිද්ධ වෙනවා. ගිවිසුම් වලින් ඔබට විශේෂ සුභඵල අත් වෙනවා. ගිවිසුම් ඒ කියන්නේ අපි හිතමු දේශපාලනයේ යෙදෙන මීන ලග්න හිමියෙක් නම් ඔබට මේ අගෝස්තු 26 තෙක් කාලය ඔබ ඇති කරගන්නා ගිවිසුම් ඔබට මහා පරිමාණයෙන් උපකාරයක් වෙනවා ඔබගේ සාර්ථක වීම, ජයග්‍රහණ වීම සඳහා. කියන්නේ ගිවිසුමෙන් ලැබෙන උපරිම සුභ ප්‍රතිඵල මීන ලග්න හිමියන්ට ඇති වෙනවා මේ අගෝස්තු 26 වන තුරු. ඉතින් ඉතාමත්ම සුභයි මීන ලග්න හිමියන්ට අගෝස්තු 26 වෙනකන් කාලය. ඉතින් මේ සුභයි කිව්ව කට්ටිය වර්තමාන කුසල ශක්තිය බලවත් කරගෙන සුභඵල ආකර්ෂණය කරගන්න, යම් යම් අසුභඵල තියෙන කට්ටිය වර්තමාන කුසල ශක්තිය බලවත් කරගෙන අසුභඵල අඩු කරගන්න. අපි එහෙනම් තවත් දවසක ඔබව මුණ ගැසෙන තුරු ඔබට තෙරුවන් සරණයි.